ආශ්වගන්ධ කැප්සියුල් එක සෙක්ස් ලයිෆ් එකට ඒ වගේම පිරිමි අයගේ මාංශපේශී වර්ධනය කරන්න එනර්ජි එක වැඩි කරන්න ෆිට්නස් එක වැඩි කරන්න මානසික ආතතියටත් ගොඩක් වටිනා කැප්සියුල් එකක් තමයි ඒ වගේම රැට නිින්ද යන ති ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වලටත් ගන්න පුළුවන් කැප්සියුල් එකක් මේක අපි ගොඩක්ම කාන්තාවන්ට තමයි භාවිතා කරන්න කියලා කියන්නේ මේකේ සෙක්ස් ෆීලින් ඒ දේවල් හැමදේම වැඩි දියුණු කරනවා හැමත සහ ඉසකස් වලටත් අපිට මල්ටි විටමින් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කැප්සියුල් එකක් තමයි වැල්පෙනන පෝෂදායි ආහාර අතිරේකයක් විදියට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් උලුහල් කියන්නේ ප්‍රබල වාජීකරණ බෙහෙතක් සෙක්ස් ෆීලින් එක සහ ලිංගික ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කාන්තාවට තමයි ගොඩක් සුදුසු වෙන්නේ මොකද කිරි දෙන මවවරුන්ගේ කිරි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කමක් තියෙන උලුහල් වලට දර්පසිතේ උනාට පස්සේ ආදාළ වෙන ලෙඩ රෝග වලට ශක්තිය ලබා දෙන්න මවවරුන්ට අවශ්‍ය මේ හැම දෙයකටම උලුහල් ගොඩක් කියන්නේ පෝෂණීය අතිරේක ආහාරයක් විදියට ලබා ගන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වයේ වෙන්න පුළුවන් කිසිම ලිංගික හැඟීමක් නැතිකම වෙන්න පුළුවන් එවැනි කෙනෙකුට බොහොම විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් කියන එක තහවුරු කරලා කියන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් තහවුරු කරලා කියන්න පුළුවන් 99%ක්ම අපිට හම්බලා තියෙන්නේ හොඳ ෆීඩ්බැක් අපේ කස්ටමර්ස්. ඒන්ෂන් නියුට්‍රා කියලා කියන්නේ අපේ මහ පොළොවේ මේ ලංකාවේ හැදෙන වැඩෙන ඖෂධීය ගහකුලට ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර යුරෝපය ඇතුළු ජාත්‍යන්තරයේ ඉහළම වටිනාකමක් වැදගත්කමක් ඉල්ලුමක් අරගෙන දුන්නු අපේ රටේ ප්‍රධාන පෙළේ ආයතනයක්. ඉතින් මේ ඖෂධ නිෂ්පාදන සමාගම ඔන්න ඔබේ ඔය අවුල් වෙලා තියෙන සෙක්ස් ලයිෆ් එක ලිංගික ජීවිතය කාන්තා පිරිමි දෙපාර්ශවයේම අතිසාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් විශේෂ ඖෂධ කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. ඇත්තටම මේක ඖෂධීය කරලක් විදිහට තියෙන ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කැප්සියුල් එකක්. ඉතින් මේ ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා ඒන්ෂන් නියුට්‍රාහි විදායක අධ්‍යක්ෂක වරියක් විදිහට කටයුතු කරන දිව්‍යා පෙරේරා. අයිබෝන්. අයිබෝන්. මං ඉන්නේ මාතලේ නාවුල අර නාලන්දා ගෙඩිගේ එහෙම තියෙන්නේ මේ බොහොම කිට්ටුවෙන්. මෙතන තමයි ඒන්ෂන් නියුට්‍රා ඖෂධ හදන තැන. ඔය ඔබ අතර දැන් අපි මේ පත් කරන ඖෂධ නිෂ්පාදන වලට අදාළ මේ ඖෂධීය ශාක රෝපණය කරලා තියෙන්නේ මෙන්න මේ අක්කර ගානක් පුරා අර ඈතට යනකන් තියෙන ගොවි පොලේ පුදුම ලස්සනක් තියෙන්නේ. දිව්‍ය දැන් මේ කන්සෙප්ට් එක මේ සංකල්පය කාගේද? ඒ වගේම මේ හර්බල් ෆාම් එක කොයි කාලෙද පටන් ගත්තේ? අපේ මේ ආයතනය පටන් ගත්තේ 2014 අපේ අධ්‍යක්ෂකතුමා තමයි මේක එක්ස්පෝර්ට් මාකට් එකේ ආපු ඉල්ලීමක් මත තමයි මේ ඖෂධ කැප්සියුල් හදන්න පටන් ගත්තේ. එතකොට අපේ ෆැක්ටරි එක දැනට බිල්ඩ් කළා අවුරුදු එකමාරක කාලයක් වෙනවා. අලුතෙන් තමයි අපේ ෆැක්ටරි පටන් ගත්තේ. එතකොට අපිට කැප්සියුල් හදන මැෂින් එකක්, ඒ මැෂිනරි, ඒ වගේම හැම ඉක්විප්මන්ට් එකක්ම මේ ෆැක්ටරි එක ඇතුලේ තමයි තියෙන්නේ. දැන් මෙතන මේ ඖෂධ වලට අමතරව මෙතන බඩිරිඟුව ගාවක් තියෙනවා, මඤ්ඤොක්කව ගාවක් තියෙනවා, ඊළඟට මේ කුළුබඩු භෝග අතිවිශාල ප්‍රමාණයකට හදලා තියෙනවා නේද? ඔව්. එතකොට අපේ ආයතනයේ නම සිල්ක් කෝපරේෂන්. ඒ ආයතනය කරන්නේ කුළුබඩු ආශ්‍රිත ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් අපනයනය කරන එක තමයි කරන්නේ. ඉතින් ඒට අදාළ මේ භෝග වගා තමයි මෙතන මේ අපි මේ වගා කරලා තියෙන්නේ. ඒ වගේම අපේ ඖෂධය වලටත් අවශ්‍ය වෙන අපේ කැප්සියුල් වලට යූස් කරන අනිත් භෝග වගලුත් වගා කරලා තියෙනවා. මෙතන කාබනික ගොවි තනක් ගොවි පොලක් නේ. 100%ක්ම ස්වාභාවික පොහොර දාලා තමයි මේව හදලා තියෙන්නේ නේද? 100%ක්ම කාබනික ආශ්‍රිත ප්‍රොඩක්ට්ස් හදන ෆැක්ටරි එකක්. ඒ වගේම අපේ ලෑන්ඩ් එක තේ අපේ වගා බිමත් කාබනිකව පොහොර වගා කරලා හදන තරම්. දැන් අන්න ඒක තමයි වැදගත්ම දේ. ඖෂධ නිෂ්පාදන නම් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ ඖෂධයේ ඇතුලේ තියෙන ඒ ඖෂධ සංඝටකවල ප්‍රමිතිය කොච්චරද කියලා ඔයාලා කවුද දන්නේ? කවුද හොයලා බලන්නේ? ඉතින් මෙතන 100%ක්ම කොළ පොහොර ගොම වගේ දේවල් කියන කාබනික ගොවි පොලක් විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් ඊටාම වැදගත් දෙයක්. ඒකයි අපි ඒක මතු කළේ. ඉතින් මෙන්න තියෙනවා සෙක්ස් ලයිෆ් එක සාර්ථක කරගන්න ඒන්ෂන් නියුට්‍රා හදලා තියෙන අතිවිශේෂ නිෂ්පාදන පෙළ. එකක් තියෙනවා වැල්පෙනල, ඊළඟට තියෙනවා අශ්වගන්ධ, ඊළඟට තියෙනවා මේ උලුහාල්. අපි කතා කරමු ඉස්සල්ලාම මෙන්න මේ අශ්වගන්ධ කැප්සියුල් එක ගැන. ඔව්.
අශ්වගන්ධ කැප්සියුල් එක අපි අශ්වගන්ධ බ්‍රෝ මැටීරියල් එක ගෙන්නන්නේ ඉන්දියාවේ. මොකද ඒක මේ ලංකාවේ වැවෙන බ්‍රෝ මැටීරියල් එකක් නෙවෙයි. මේක වැවෙන්නේ හිමාලය කඳුකරයේ ආශ්‍රිතව තමයි අශ්වගන්ධ කියන පැලැටිය වැවෙන්නේ. ඒතර මෙහෙට අපි අශ්වගන්ධ රූට් එක ගෙනල්ලා ඒක පවුඩර් කරලා තමයි අපි කැප්සියුල් එක මැනුෆැක්චර් කරන්නේ. ඒතර හිමාලයේ කඳුවත් ආශ්‍රිතයේ තියෙන මේ ගුණවත්කම මේ හැමදේම මේ කැප්සියුල් එක දාලා තියෙන මේ බ්‍රෝ මැටීරියල් එකේ අඩංගු වෙනවා. අශ්වගන්ධ ඔක්කියා වගේම මේක සෙක්ස් ලයිෆ් එකට ඒ වගේම පිරිමි අයගේ මාංශපේශී වර්ධනය කරන්න ඒ වගේම එනර්ජි එක වැඩි කරන්න ෆිට්නස් එක වැඩි කරන්න ඒ වගේම මානසික ආතතියටත් ගොඩක් වටිනා කරන ස්ට්‍රෙස් එකටත් ආතතියටත් පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් කැප්සියුල් එකක් තමයි ඒ වගේම රැට නිින්ද යන ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වලටත් ගන්න පුළුවන් කැප්සියුල් එකක් ඒ වගේම එදිනෙදා ජීවිතයේ අපිට අවශ්‍ය කරන පෝෂදායි ඒ කියන ආහාර ආතතියටයක් විදියට ගන්න පුළුවන් කැප්සියුල් එකක් තමයි අශ්වගන්ධය දැන් අද තරුණයෝ විශේෂයෙන්ම මේ ඇඟපත හදාගන්න කැමති ඒ කියන්නේ මාංශපේශී වර්ධනය වීමත් මේ සියලු දේත් එක්ක ක්‍රමානුකූලව මේ අශ්වගන්ධ කැප්සියුල් එක හරහා සිද්ධ වෙනවා නේද සිද්ධ වෙනවා අනිවාර්යෙන් විශේෂයෙන්ම ගොඩක් අය ඒ කියන්නේ කාන්තා සහ පිරිමි පාර්ශ්වය දෙකෙන් ගන්න මානසික ආතතිය කියන දේට මොකද එදිනදා වැඩ කටයුතු එක්ක අපිට රැකියාව කරතු වැඩ කටයුතු එක්ක ඒ වගේම ගෙදර දොරේ වැඩ අතර මානසික ආතතිය හැදෙන්න පුළුවන් ඉතින් ඒ දේට ඇත්තටම ගොඩක් වටනා කරන රෝ මැටීරියල් එකක් තමයි අශ්වගන්ධ කියන්නේ ඒක දැන් අපි කැප්සියුල් ෆෝම් එකෙන් තමයි හදලා තියෙන්නේ හැබැයි පවුඩර් ෆෝම් එකෙන් ගන්නත් පුළුවන් හැබැයි අශ්වගන්ධ කියන එකේ පොඩි තිත්ත ගතිය තියෙනවා. එතකොට කැප්සියුල් එකක් විදියට ගන්නකොට ඒකේ තිත් වෙන තියෙනවා. පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. අර අමි රහක් කටුක රහක් ඉන්නේ නැතුව. ඉන්නේ නැහැ. දැන් අරක පවුඩර් එක කෙනෙකුට තේ එකක් බොනවා වගේ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් කැන්ද එකක් විදියට නැත්නම් කිරි එකට දාලා මික්ස් කරලා බොන්නත් පුළුවන්. හැබැයි කැප්සියුල් එකක් විදියට අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ පාරිභෝගිකයන්ට ලේසි වෙන්න. දැන් බලන්න අද මේ පවුල් ජීවිත ෆැමිලි ලයිෆ් එක කියන එක අපේ S2ට පේන්න තියෙනවා බොහොම සාර්ථකයි වාගේ ජීවත් වෙන්නේ. ඔය අලුතෙන් විවාහ ජීවිතේට එක් වූ අය. නමුත් අපි ඇතුළාන්තයට ගිහිල්ලා බැලුවොත් බොහෝ දෙනෙක්ගේ අද තරුණ තරුණියන්ගේ බොහෝ දෙනෙක්ගේ මේ ෆැමිලි ලයිෆ් එක පවුල් ජීවිත අවුල්. මොකද්ද මේකට බලපාපු හේතුව? සැඟවිච්ච හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සෙක්ස් ලයිෆ් එකේ ලිංගික ජීවිතේ ඇතිවෙන විවිධ ප්‍රශ්න ගැටලු. බිරිඳ ස්වාමි පුරුෂයාට චෝදනා කරගන්නවා ස්වාමි පුරුෂයා බිරිඳට චෝදනා කරගන්නවා ප්‍රශ්නේ එතනමයි අවසානයේ මේක ඩිවෝස් කේස් එකකින් කෙලවර වෙනවා ඔය තමයි අද රටේ ඇත්ත ඉතින් අපි එක නිෂ්පාදනයක් ගැන කතා කරුවා මෙතන තියෙනවා මේ වැල් පෙනල ප්‍රොඩක්ට් එක මේක කොහොමද මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ ඔව් ඒකෙත් වෙන්නේ අශ්වගන්ධ එකේ වගේම තියෙන ගුණාංග මේ වැල්පෙනන කියන කැප්සියුල් එකෙත් තියෙනවා මේක අපි ගොඩක්ම කාන්තාවන්ට තමයි භාවිතා කරන්න කියලා කියන්නේ මොකද ඒකෙත් මේකිනුත් අපිට සෙක්ෂුවල් ලයිෆ් එකට අවශ්‍ය වෙන ඒ කියන්නේ අර දැන් සමහර අද කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අර දරුවන් බිහි කළාට පස්සේ අර සෙක්ස් ෆීලින් එක කියන එක ලිංගික හැඟීම් කියන දේවල් වල ලොකු කියන්නේ අඩු අඩුකමක් තියෙනවා. ඔව්. ඒකට හොඳම දෙයක්ද මේක? දෙයක් තමයි මේක. මොකද මේකෙන් අශ්වගන්ධ එක වගේම මේකෙත් සෙක්ස් ෆීලින් ඒ දේවල් හැමදේම වැඩි දියුණු කරනවා. ඒ වගේම ඊට අමතරව ගත්තොත් හමට සහ ඉසකස් වලටත් මේ අපිට মালටි විටමින් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කැප්සියුල් එකක් තමයි වැල්පෙනල කියන්නේ. ඒ කියන්නේ රූපේ ලස්සන කරගන්නත් පුළුවන්. පුළුවන්. ඔව්. ඒ වගේ ගොඩාක් ගුණාංග වැල්පෙනල කියන අපි දන්නානේ කැඳ විදියටත් වැල්පෙනල හැමදාම උදේට උදේ ආහාරයක් විදියට ගන්න ඉතින් මේක පෝෂදායි ආහාරාතිකයක් විදියට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උළුහාල් ගැන ඔයාලා අහලා තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් උළුහාල් කියන්නේ අපි කුළුබඩු වර්ගයක් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. නමුත් උළුහාල් කියන්නේ ප්‍රබල වාජීකරණ බෙහෙතක්. ඒ කියන්නේ මේ සෙක්ස් ෆීලින් එක සාහලෙන් ලිංගික ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. උළුහාල් වලින් කැප්සියුල් එකක් හදලා තියෙනවා. මේකත් කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු නැත්නම් පිරිමියයට විතරද මේකේ වැදගත්ම දේ තමයි කාන්තාවට තමයි ගොඩක් සුදුසු වෙන්නේ මොකද කිරි දෙන මවවරුන්ගේ කිරි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කමක් තියෙන උණුහාල් වලට ආහා ඔව් ඒ වගේම ඒ දැන් දාර්පසිතේ උනාට පස්සේ ආදාළ වෙන ලෙඩ රෝගවලට ඒ වගේම ශක්තිය ලබා දෙන්න මවවරුන්ට අවශ්‍ය හැමදේටම තුළුහාල් ගොඩක් කියන්නේ පෝෂණීය අතිරේක ආහාරයක් විදියට ලබා ගන්න පුළුවන් අර ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා කිරි දෙන මවවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා කිරි
එන්නේ නැති ප්‍රශ්නේ. ඉතින් මේකෙන් වෙන්නේ උළුහාලකෙන් වෙන්නේ ඒ කිරි මට්ටම වැඩි කරනවා ඇඟ ඇතුලේ තියෙන. ඒකෙන් ඊට පස්සේ මේ මිල්ක් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණාට පස්සේ ඒක අපේ අම්මලාටත් හොඳයි. ඒ වගේම දරුවන්ටත් ඒකෙන් ගුණාංග හම්බෙනවා. මම කියන්නේ දීමේ දැන් මේකේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් අද වෙළඳපොලේ ඕනේ තරම් නිෂ්පාදන තියෙනවා. මේ සියල්ල වෛද්‍ය අධීක්ෂණයක් යටතේ ඊළඟට රසායනාගාර තත්ත්ව පරීක්ෂාවන්ට යටත්වද මේවා වෙළඳපොළට නිකුත් කරන්නේ? ඔව් අනිවාර්යෙන් අපි ආයුර්වේදික දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි හැම ප්‍රොඩක්ට් එකක්ම අපි ආයුර්වේද දෙපාර්තමේන්ට් එකේ රෙජිස්ටර් කරනවා. ඒතර ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරද්දී අපි අනිවාර්යෙන් ඒකට අදාළ ස්ටඩීස් රිසර්චර්ස් අපි මේ අනුන්දා දෙන්න ඕනේ ආයුර්වේද ඩිපාර්ට්මන්ටේ. ඊට අමතරව අපිට ආයුර්වේදික දෙපාර්තමේන්තුවේ ආයුර්වේදික ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයාගේ අනුමැතිය ඇතුවයි. ඒ වගේම අපි පාරිභෝගිකයන් කියන්නේ තෝරාගත් පාරිභෝගිකයන් කිහිප දෙනෙක්ට ප්‍රොඩක්ට් එක දීලා ඒක ටෙස්ට් කරලා ට්‍රයල්ස් කරලා තමයි අපි කියන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා ෆැක්ටරි ඇතුලේ. ඔව් ෆැක්ටරි එක ඇතුලේ අනිවාර්යයෙන්ම අපි ටෙස්ටිං කරනවා. ෆැක්ටරි එකට අමතරව අවුට්සෝස් කරලා තියෙන ITI ඒ වගේම BVI කියලා ආයතන තියෙනවා මේකේ මයික්‍රෝෆයිබ් ටෙස්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ තත්ත්ව පරීක්ෂා කරන්න ඒ කියන්නේ මේකේ දැන් අපි අශ්වගන්ධ කියලා ගත්තොත් අශ්වගන්ධයේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක කියන්නේ විතානියා සෝමෆියා කියන එක. ඒත් ඒකෙන් හම්බෙන බෙනිෆිට් එක මොකද්ද? ඒක ඇතුලේ තියෙන මයික්‍රෝබයොලොජි එක මොනවාද කියනද? ඒ දේවල් මේ ආයතන වලින් අපිට ටෙස්ට් කරලා මේවා 100%ක් නැචරල් ඕගැනික් ඒ කියන්නේ කාබනිකව මේ හදන ස්වභාවික දෙයක් කියන එක අපිට තහවුරු කරලා දෙනවා. ඔව් දැන් ඒන්ෂන් න්‍යූට්‍රා කියන මේ ඖෂධ නිෂ්පාදන සමාගමේ දැන් මෙතන තමයි ගොවිපොළ තියෙන්නේ ඖෂධ නිෂ්පාදනාගාරය තියෙන්නේ. අපි සම්බන්ධ කරගත්ත ඒන්ෂන් න්‍යූට්‍රා ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් නිෂ්පාදන කළමනාකාරතුමත් ඔහුටත් තියෙනවා යම් අදහසක් කියන්න මේ ආයතනයේ ඖෂධ නිෂ්පාදන සමාගමේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒකත් බලන්නකෝ. ඒෂන් න්‍යූට්‍රා ආයතනය තුළ මම මේ වෙනකොට නිෂ්පාදන කළමනාකරු විදිහට සේවය කරනවා. අපේ ආයතනය තුළ දැන්ට නිෂ්පාදනය වෙනවා කැප්සූල් සහ කුළුබඩු වර්ග, තවත් වීගන් ආශ්‍රිත නිෂ්පාදන වගේ ගොඩක් දේවල් අප ආයතනය තුළ නිෂ්පාදනය කරනවා. දැනට ගොඩක්ම එක්ස්පෝර්ට් මාකට් එකට තමයි දාන්නේ, ඒ වගේම ලෝකල් මාකට් එකටත්. මේ හැම නිෂ්පාදනයක්ම අප ආයතනය තුළින් නිකුත් කරනවා. දැනට 50කට ආසන්න සංඛ්‍යාවක් අපායතනය තුළ සේවය කරනවා. අපායතනය තුළ හැම නිෂ්පාදනයකටම නවීන යන්ත්‍ර භාවිතා කරමින් තමයි මේ හැම නිෂ්පාදනයක්ම සිදු කරන්නේ. උසස් තත්ත්වයෙන් සහ උසස් නිමාවකින් යුතු නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කිරීමට අතිනවීන යන්ත්‍ර භාවිතා කරන්න තමයි අප ආයතනය මූලිකත්වය දීලා තියෙන්නේ. විශේෂයෙන්ම අප ආයතනය ගත්තොත් එහෙම අපායතනය පිහිටා ඇති ප්‍රදේශයේ ගොඩක් පවුල් සංඛ්‍යාවකට අපායතනය තුළ සේවය කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මොකද ආයතනයේ තුලින් සමාජ සේවයක් විදිහට ආයතනයේ පිහිටා ඇති ප්‍රදේශයෙන් පමණක් සේවක සේවිකාවන් ගැනීමට අපායතනයේ කළමනාකාර මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. කෙනෙකුට අපි කියමුකෝ යම් ලිංගික අප්‍රාණිකත්වයේ වෙන්න පුළුවන්, ඒ කියන්නේ තමන්ගේ සෙක්ස් ෆීලින් එකක් කිසිම ලිංගික හැඟීමක් නැතිකම වෙන්න පුළුවන්, එවැනි කෙනෙකුට බොහොම විශ්වාසයෙන් මේවා පාවිච්චි කරන්න පුළුවන් කියන එක තහවුරු කරලා කියන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් තහවුරු කරලා කියන්න පුළුවන්. මොකද අපිට දැනට අපේ ඉන පාරිභෝගිකයන් අපිට හොඳ ෆීඩ්බැක් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මාසයක් වගේ කාලයක් පාවිච්චි කරලා ඊළඟ මාසේ අපිට අනිවාර්යෙන් ඕඩර් එකක් ආයේ දෙනවා. මොකද අපි ප්‍රොඩක්ට් එකක් සෙල් කරාට පස්සේ අනිවාර්යෙන් ඊළඟ මාසේ කෝල් එකක් දීලා අපි අනිවාර්යෙන් කස්ටමර්ගේ ෆීඩ්බැක් එක අහනවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක වැදගත් දෙයක් වුණාද, නැත්නම් මේ ප්‍රොඩක්ට් එකේ මොනවා හරි අපහසුතාවයක් වුණාද කියන එක අපි අපේ කස්ටමර් කයාක පැත්තෙන් ඩබල් චෙක් කරගන්නවා. ඒත් ඒ චෙක් කරගද්දී අපිට 99%ක්ම අපිට හම්බලා තියෙන්නේ හොඳ ෆීඩ්බැක් අපේ කස්ටමර්ස්ලගෙන්. සාර්ථක ප්‍රතිඵලයක් අත් කරගන්න කාන්තා පිරිමි දෙපාර්ශවයටම කොච්චර විතර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? අපි උපරිම මාස 3ක් වගේ කාලයක් තමයි භාවිතා කරන්නේ. හා මාස 3ක්. ඔබට බොහොම ස්තුතියි දිව්‍යා පෙරේරා මහත්මිය. අපේ ජීවිතේ අපිට ආකාර දෙකකින් සතුට වෙන්න පුළුවන්. එකක් ආධ්‍යාත්මික සතුට. අනිත් එක අර කායික වශයෙන් අපි ලබන ලිංගික සතුට කියන එක. ඉතින් ලිංගික ජීවිතයේ අවුල් වෙලා ඉන්න ඔබට තමන්ගේ ඒ සෙක්ස් ලයිෆ් එක සාර්ථක කරගන්න පුළුවන් අගනා නිෂ්පාදන පෙළක් අපි හඳුන්වා දුන්නා. තිරේ දැම්මා
දුරකථන අංක ඒ වගේම ඔන්ලයින් ක්‍රමයට මේවා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා ලංකාවේ කොහේ හිටියත් ඒ ගැනත් මතක් කරනවා විශ්වාසය තියන්න පාවිච්චි කරන්න ප්‍රතිඵලය අනිවාර්යයි